ඔබ සිල් වෙනාටම සුබම සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින් මගේ රත්තරන් අම්මේ තාත්තේ දේවතේ උදා වෙච්ච මේ දවස මට ඇත්තරම හරිම පෞද්ගලිකව මට සතුරු දවසක් ඒ වගේම මට වැදගත් දවසක් ඒකට හේතුව තමයි ඒ මගේ උපන් දිනේ සමරන දවස නිසා ඉතින් උපන් දිනේ සමරද්දී මතක් කරගත යුතු පුද්ගලයෝ ඉන්නවා ඉතින් දෙමව්පියන් සහෝදර සහෝදරයන් අපිට ආදරය කරන හැම කෙනෙක්ම සුබ ප්‍රාර්ථනා කරන හැම කෙනෙක්ම ඉතින් මේ හැම කෙනෙක් වෙනුවෙන්ම ස්තුතිවන්ත කමින් අද දවස ආරම්භ කරන්න. ඉතින් අද වගේ දවසක තමයි අපි ආශිර්වාද එකතු කරගන්න දවස. සුබ ප්‍රාර්ථනාවක් කවුරු හරි good morning කියලා කියද්දිත් එතන සුබ ප්‍රාර්ථනාවක්. අපිට සුබ ආශිර්වාදයක් එකතු වෙනවා. සුබ උපන්දිනයක් කියලා තව කාට හරි අපි කියද්දි එතනදී සුබවාදී භාවයක් ආශිර්වාදයක් අපිට එකතු වෙනවා. ඉතින් ඒක නිසා අපි කවදාවත් මඟ හරින්නේ නැතුව හැම මොහොතකම අපි දන්නවනම් කාගේ හරි උපන්දිනයක් කියලා එදාට ඒ පුංචි සුබ ප්‍රාර්ථනා කරමු. ඔබට දෙවියන්ගේ පිහිටයි. දෙවියන්ගේ ආශිර්වාදය ඔබ සමගයි කියලා අපි කියමු. මොකද ඒ කීම ඒ ඇසීම සමරණ පුද්ගලට ඒක ඇහෙනකොට ඒක දැනින්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා සමහර ලාවට අපිට පාටිස් දාලා ලොකු දේවල් කරගන්න අපිට බැරුව ඇති. කේක් එකක් අරගෙන කපාගෙන මේ දේවල් කරන්න අපිට බැරුව ඇති. ඒ කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මගේ රත්තරන් අම්මිටත් මම කියන්නේ කරන්න පුළුවන් well and good. නමුත් නැත්නම් අපිට පුළුවන් පෞද්ගලිකව ඒක සමරන්නට. ඉතින් ඒක නිසා ඔබ ඔබේ ජීවිතේ සමරන ඔබ සැමරුවොත් තමයි ඔබේ ජීවිතය අනිත්‍යර වටින සැමරීමක් බවට පත් වෙන ජීවිතයක් බවට පත් වෙන. ඉතින් ඒක නිසා ඔබට පුළුවන් හැටියට ඔබට හැකි ආකාරයට ඔබේ ජීවිතය සමරන්න. ඉතින් ඒ සැමරීම දෙවියන්ට ස්තුතිවන්ත කමේ දවසක් බවට පත් කරගමු. ඒ සැමරීම ඔබේ ජීවිතේ මතක සිටින සැමරීම බවට පත් කරගමු. ඔබට දෙවියන්ගේම පිහිටයි. දේව ආශිර්වාදේ හැමදාමත් ඔබ සමගයි. ආමෙන්.